ඊයේ ශ්‍රී ලංකානි ජාස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් පවත්වලා තිබෙනවා. ඒ රැස්වීමේදී පක්ෂයට අලුත් නිලධාරි මණ්ඩලයක් තෝරා ගත්තයි කියලා මාධ්‍ය තුල මම දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවක් කැඳවන්න ඒ කිසිම කෙනෙකුට බලයක් නැහැ. අද මැතිවරණ කොමසාරිස්තුමා ගාව තියෙන මම විසින් පත් කරපු සංවිධායකවරුන් පමණයි විධායක සභාවට අයත් වෙන්නේ. ඒ වගේම මේ විධායක සභාව කැඳවීමේ බලයක් ඒ කිසිම කෙනෙකුට නැහැ. විධායක සභාව කැඳවන්න සභාපති කෙනෙක් ඉන්න ඕනේ. සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් නැහැ. මේ ඔක්කොම බොරු. ඒක නිසා මේවට රැවටෙන්න එපා. සාමාන්‍ය ජනතාවත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු සහ ක්‍රියාකාරීන් විශේෂයෙන්ම මේගොල්ලන් සමහර මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කණ්ඩායම ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න ඒගොල්ලන්ට තර්ජනය කරනවා, බය කරනවා, සංවිධායක තනතුරු වලින් අස් කරනවායි කියනවා, සීඐඩී එකට ගෙනියනවායි කියලා කියනවා. නමුත් මේ සීඐඩී එකට ගෙනියන්නේ මිනිමරු ඔරු මංකොල්ලකාරෝ. මෙතන අපේ සංවිධායකවරු නැහැ. ඔය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් තමයි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සංවිධායකවරු රාජ්‍ය අධිකාරියෝ කියලා. ඉතින් එහෙම අය නැහැ. ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, නීතිඥවරු, විවිධ ශාස්ත්‍රවල ව්‍යාපාරිකයින්, ඒ වගේ ඉතාම වැදගත් පිරිසක් තමයි මම සංවිධායකවරු විදිහට පත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට අගෞරව කරලා ඒගොල්ලන්ව බය කරනවා, මේ අස් කරනවා, වෙන අය පත් කරනවා, සීඐඩී එකට මේක ඒ අරගෙන යනවා. සීඐඩී එකට ගෙන යන මොනවද අපේ සංවිධායකවරු. ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම ඊයේ පවත්වපු රැස්වීම නීත්‍යානුකූල නොවන නීති විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට විරෝධී සංවිධානයක් තමයි කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම අද තිබෙන උසාවිවල නඩු එකක්වත් ඉවර වෙච්ච ඒවා නෙවෙයි. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ නඩු වලින් දිනුවයි කියලා. නඩු වලින් දිනන නඩු අහලා ඉවර නැහැ. නඩු වලට වාරණ තියෙන්නේ. වාරණ ඉවත් කරපුවා තියෙනවා. වාරණ දාලා තියෙනවා. මටත් වාරණ දාලා තියෙනවා. නමුත් ඒ වාරණේ එකක් නඩුව වෙන එකක්. ඒක නිසා මේ නඩු අහලා ඉවර වෙලා නැහැ. නඩු අහලා ඉවර වුණාම තමයි මේවේ අවසානයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන්ම දැන් තියෙන්නේ 15 සාවිල දිශාධිකරණවල. නමුත් අපි මේක අපේ ඉලක්කේ සම්පූර්ණ වෙන තෙක් මේ කරන සම්පූර්ණයෙන්ම ආණ්ඩුව රාජ්‍ය බලය යොදවලා, රජයේ සම්පත් යොදවලා, රාජ්‍ය බලය පාවිච්චි කරලා මේ කරන දේවල් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මම හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගිය දවසක අපිට මේකේ ඇත්ත නැත්ත රටේ ජනතාවට පැහැදිලි කර ගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගැන, අධිකරණය ගැන, අපේ අභ්‍යාචන අධිකරණය පිළිබඳ අපේ විශ්වාසයක් තියෙනවා. ඒක නිසා ඒ විශ්වාසයන් තුල අපි කටයුතු කරන්නේ. කිසිසේත්ම මේ ඊයේ පවත්වපු රැස්වීම නීත්‍යානුකූල රැස්වීමක් නෙවෙයි, විවස්ථා විරෝධී රැස්වීමක් කියන එක ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ. ඒක නිසා පක්ෂයේ කාටද අයිතිය දැන් බලයේ තිබෙන්නේ කියන එක අවසානයේ තීන්දු වෙන්නේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ මොකද එතෙන් යනකම් අපි යනවා. ඒක නිසා ඊට මෙහා ඒ වගේන කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. කවුරුවත් අස් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා පක්ෂයේ සභාපතිවරයා විදිහට මම එදා කටයුතු කරපු එක මට තියෙන වාරණයත් එක්ක මේ තිබෙන තත්ත්වයන් විශාල වශයෙන් අවුල් කරලා පෙන්නු කරන බව පෙන්නනවා. ඒක නිසා මේක පැහැදිලිව මම කියන්නට ඕනේ. ඊයේ පවත්වපු රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඒගොල්ල පක්ෂ මූලස්ථානයට ඇතුල්නේ බලහත්කාරයෙන් ගිහිල්ලා එක කඩාගෙන ඇතුළට ගිහිල්ලා ඒ ගිහිල්ලා පක්ෂ පොලිසිය ආවේ නැහැ. දවස් 20 ගණක් යනකම් ඒකේ පරීක්ෂණයට දවස් 20 ගණක් යනකම් ආපු නැති පොලිසිය ඊට පස්සේ උසාවියෙන් නියෝගයක් කරගෙන ඇවිල්ලා අපේ දෙගොල්ලටම එක්කෙනා එක්කෙනා එන්න කිව්වා. අපේ හිටපු ලේකම්වරයා ඒ ස්ථානයට ගියාම එතන 4500ක් ඉන්නවා. එතකොට එයාට එතන යන්න පුළුවන් පසුබිමක් තිබුණේ නැහැ. මොකද පොලිසියත් සම්පූර්ණ ඒගොල්ලන්ගේ පැත්තේ. ඒක නිසා මේවා ඔක්කොම නීති විරෝධී ලෙස තමයි කරන්නේ, ව්‍යවස්ථා විරෝධී ලෙස තමයි කරන්නේ. අපි බොහොම ගෞරවයෙන්, කරුණාවෙන් මේ ගැන මතක් කරනවා සෑම කෙනෙකුටම. මේ ඒගොල්ලන් කියන දේවල් වලට බය වෙන්නේ නැතුව අපිත් එක්ක වැඩ කරන්න දිගටම කියලා.